ස්වාමින්වහන්ස සමත හෝ විදර්ශනා භාවනාවෙන් තොරව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන හැකිද? නිවනට එකම මඟ භාවනාව නොවේද? නිවනට එකම මඟ භාවනාව. හැබැයි භාවනාව කියන එකේ තේරුම මොකද්ද? භාවිතයට ගැනීම සහ බැහැරවීම දෙකම. ආදේවිතාය භාවිතාය බහුලීකතාය යාන්තකය වත්තුකතාය සුමාරතාය එකක්. ඊට පස්සේ පජාති පහනාති පස්සති. දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් අභිඤ්ඤාතං අභිඤ්ඤේය පරිඤ්ඤාතං පරිඤ්ඤේය භාවීතබ්බංච භාවිතං පහතබ්බංච පරිඤ්ඤා. මේ හතරම තියෙනවා. එහෙම නැතුව මේ භාවනාව කියන එක පද පරමලෙස ප්‍රාණයාම භාවනාව හුස්ම ගැනීම පිටකිරීම භාවනාව කියලා ගත්තොත් නම් කවදක්වත් නිවන් දකින්න බෑ. අර හාමුදුරුවෝ උඹලා ඇට ඇදින්නවා. ඉතින් ඒකින්ද මේ භාවනාව කියන එකේ තේරුම මාගදී භාෂාවේ භාවිතයට ගන්නවා යම් ධම්මානුගම්ම පටිපදාව. හැබැයි මේ භාවිතයට ගන්නකොට අපිට ආනාපාන භාවනාව කරන්න වෙනවා. මොකද්ද? ආශ්‍රය කළ යුතුදේ ආශ්‍රය කිරීමත් භාවනාව, බැහැර කළ යුතු ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රහාණය කිරීමත් භාවනාව. අන්න එහෙම ගත්තොත් නියමයෙන් භාවනාව නැතුව නිවන් දකින්න බෑ. සීලයෙන් කරන්නේ, සමාධියෙන් කරන්නේ, සමුදු විපස්සනාවෙන් කරන්නේ, ආරියසංක මාර්ගයෙන් කරන්නේ ඔක්කොම භාවනාවක් කියලා කියන්න පුළුවන්. හැබැයි මේ භාවනාව කියන්නේ යම් යහපත් ආකාරයක මේ කෙලෙස් නසන්නට යම් ප්‍රතිපදාවක් භාවිතයි. එහෙම නැතුව ඔය එක දැනුක ගල් පිළිමයක් වගේ ඉඳලා උගන් හදලා ගිහිල්ලා හරියන්නේ නැහැ. මේ ශරීර කූඩුව කුණි ශරීර කූඩුව දිහා බලලා නිවන් දකින්න බෑ. මේකේ මේ ක්‍රියාකාරීත්වය තුළින් අපේ හිතේ කෙලෙස් ගතියක් උපදවන්න. කෙලෙස් ගතියක් උපදවන අවස්ථාව වෙනා අන්නේක බලලා ඒ ක්‍රියාවේ වේගය ආවේගය අපි සාහනය කරන්න පස්සන්න අයින් කරන්න. ඒකයි කායේ කාය අනුපස්සන. සබ්බකාය පටිසංවේදී අසුචිකාමේදී සික්කති පස්සතික්කා. දැන් ඔය සබ්බකාය කිව්වහම කාය කීයක් තියෙනවද? 36ක්. හයවරක් කාය 36. දැන් මම මේ 36 පොඩ්ඩක් කියන්නම්. දැන් නම් මේක තේරුම් ගන්න බෑනේ. චක්කුකාය රූපකායට පටිච්ච වෙලා චක්කු විඤ්ඤාණකාය උපදිනවා. තුනයි. චක්කුකාය රූපකාය චක්කු විඤ්ඤාණකාය චක්කු සංපස්සකාය චක්කු වේදනාකාය චක්කු සංනාකාය චක්කු උපාදානකාය චක්කු සම්භවං කියන හයක් වෙනවා. ඒ වගේ සෝත සෝතංච පටිච්ච සද්දං උපජ්ජි සෝත විඥානං සෝත සම්පස්සජා වේදනා සංනා උපාදාන. මෙතනත් හයක් තියෙනවා. ගාන හය. ගානංච පටිච්ච ගංගා උපජ්ජි ගාන විඥානං ඊට පස්සේ තින්නං සංගති පස්සෝ අය අර ගාන සම්පස්සජා වේදනා හයක් වෙනවා. ඒ වගේම කාය පටිච්ච පොට්ටබ්බ උපජ්ජි කාය විඥාන ඊට පස්සේ සංගති තුන එක වුණාම කාය සම්පස්සයක් වෙනවා. ඊට පස්සේ කාය වේදනාවක් වෙනවා. ඊට පස්සේ කාය සංඥාවකින් උපාදානය කරනවා. ඒ වගේම මනාජ පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥානම්. ඊට පස්සේ මනෝ සම්පස්සයක් ඇවිල්ලා මනෝ වේදනාවක් සංඥාවක් ඇවිල්ලා මෙහා. එතකොට හයවරක් හය 36ම කාය සබ්බ කාය සබ්බකය වූවම මේ 36ම තමන්ගේ ඇහැ කන නාසය දිවකය මන
අසංවරණ ඔය 36ම උපදීන්නට පුළුවන්. සංවරණ ඔය 36ම උපදීන්නේ නැහැ වාරණය කරනවා වැළකිනවා. රෝධ කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක අර කියන්නේ තේරුම් ගන්න ඕන දැන් මොන භාවනාව. භාවනාව මොකද්ද? තමන්ගේ ඇහැ කන නාසය දිවකය මන සංවර කරගන්න. මේක සීල සමාධි ප්‍රඥා තුනටම සංසිඳීම සංවර සංසිඳීම ධම්මා තුනටම එකට ආයිති. එකක් එහෙම නෙමෙයි. තුනම එකවර සිද්ධ වෙන දෙයක්. මේක හරියට තේරුම් අරගෙන කළොත් ඔය භාවනාව වෙනම කළා සීලය වෙනම කළා ප්‍රඥාව වෙනම වඩන්න අවශ්‍ය නැහැ. මේ තුනම එකටම වැඩෙනවා. හැබැයි තුනක් හැටියට විග්‍රහ කරන පැහැදිලි කරලා බෙදලා පෙන්වන්න පුළුවන්. මොකද සංවර සංසිඳීම සම්මා මේ එකම දෙයක පැති තුනක් පැති කඩ තුනක්. කාය කියන එකේ තේරුම දැන් කාය කියන එකේ තේරුම අපි මේ යම් ක්‍රියාකාරකමක් සංකාර එකමක් එකතු කරගන්න කරන ක්‍රියාකාරකම සංකාර මේ යම් ආකාරයේ අපේ අතින් පයින් ආදී වශයෙන් කය පාවිච්චි කරලා කරන ක්‍රියාකාරකම කාය සංකාර දැන් වචී සංකාරයක් කරන්න පුළුවන් කාය සංකාරයක් කරන්න පුළුවන් මනෝ සංකාරයක් කරන්න පුළුවන් චිත්ත සංකාරයක් කරන්න පුළුවන්.